ගන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනෙකම අද ඕගොල්ලෝ වෙනුවෙන් අරගෙන ආවේ D3 කියන ඇක්ෂන් ත්‍රිලර් ගණයට ආයතන ටැමි මූවි එක මේ මූවි එකට අනුව D3 කියලා කියන්නේ කුට්‍රාලම් පොලිස් ස්ටේෂන් එක මේ පොලිස් ස්ටේෂන් එකේ ඉන්නවා වික්‍රම් කියලා පොලිස් ඔෆිසර් කෙනෙක් ඉතින් මේ පොලිස් ස්ටේෂන් එකට ඒ වගේම මෙයාට හම්බ වෙනවා රිය අනතුරු පිළිබඳ අඩු කීපයක් ඉතින් මෙයාට තේරෙනවා මේ හැම රියානතුරක්ම එක වගේ කියලා. මේ නඩු රියානතුරක් කියලා ක්ලෝස් කරත් රියානතුරට ඒ පුද්ගලයාව ලක් කරලා තියෙන්නේ ලොරි රථයක්. ඒ වගේම ඒ මිනිස්සු ඒ ලොරිය එනවා දැක දැකත් අමුතු විදිහට ඇවිදගෙන ගිහින් තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේ අමුතු විදිහට ඇවිදගෙන යන එක ඇසින්දුරු සාක්ෂිකාරය කීප දෙනෙක්ම කියලා තියෙනවා. ඉතින් මේ හැම නඩුවකටම හම්බෙන එකම සාක්ෂිය වෙන්නේ මේ අමුතු විදිහට ඇවිදගෙන ගියා කියන එක. ඉතින් මේ වික්‍රම් මේ ඔස්සේ තවත් පරීක්ෂණ කරන්න ගන්න. ඉතින් මේ වික්‍රම්ට පුළුවන් වේද නඩු ටික විසඳලා දාන්න. ඇත්තටම මේවා නිකම්ම ඇක්සිඩන්ට්. මේ පිටපස්ස මොකද තියෙන්නේ? ඒ හැමදේම දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින්ම අග වෙනකන් මේ ෆිල්ම් එක අපිත් එක්ක බලුවොත්. චිත්‍රපටිය පටන් ගන්නකම් එකිනෙකට වෙනස් සිද්ධි තම කීපයක්ම පෙන්වනවා. මුලින්නම් මේවා කිසිම සම්බන්ධතාවයක් අපිට තේරෙන්නේ නැහැ. ඒත් අන්තිමේදී මේ හැම දෙයක්ම එක තැනකට ගොනු වෙනවා. මුලින්ම ගෑනු කෙනෙක් කාරයක ඇවිල්ලා ඌ ව්‍යාපාරයෙන් බහිනවා. ඉතින් මේ ගෑනු කෙනාගේ නම තමයි මාලනි. ඊට පස්සේ මම වොෂ් එකක් එහෙම දාගෙන නයිට් සූට් එක පිටින් එයාගේ හස්බන්ඩ් කතා කරලා අහනවා ඔයා කීයද ගෙදර ඉන්නේ කියලා. ඉතින් හස්බන්ඩ් කියනවා පොදු විදිහට එයා රෑ වෙනවා කියලා. මේ හස්බන්ඩ් එක කතා කර කර ඉද්දි තව ෆෝන් එකක් කොහේ मालिक होलबल बैग के फोन मैं कल्पना करना खागे मे फोन कहला कल्पना करके मैं फोन आंसर करना फोन आंसर करते मैं मून तीन मीडियो संपूर्ण विना से मोहन आवागेतम पेन या फोन खाने आगे ना गेम एलियट बहना पाई मैं अल नाइट सूट पीटी महापारे अलिदगने ඉතින් මේ මහපාරේ අයිනක කාරක නවත්තලා තියෙනේ කාරකේ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාත් ෆෝන් කෝල් එක තමයි ඉන්නේ. ඉතින් ඒ මිනිස්සම ගෑන් කෙනා දිහා බලනවා. මෙයා මොකද මේ අමුතු විදිහට ඇවිදගෙන යන්නේ කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ මේ කාරක පහු කරගෙන මේ මාළනි ටික දුරක් ඇවිදගෙන ගියාට පස්සේ එයා වියට කරගෙන වාහනයක් යනවා. ඉතින් එයා එතනම මරණයට පත් වෙනවා. उन्हें डिपस अभी मानस के लिए व्यापार के एक पिन्न क्या हतनी तंट तीब बिजनेस मे विद्य हतल तुम्हें तंट मेलती के लिए सेवकेकन अदूर मे सेवकेकना मे विधि गियो अभी इन्वेस्टर्स का पापा नतीन पुलवा यही अभी यार पोलिस उत्साह होने के मनस के ना क्रिय के इन पाक करान खेल इस पिन्न मर खंड කළුපාට වාහනයක් ඉස්සරහා කතා කර කර ඉන්නවා. මේ කළුපාට වාහනේ ඇතුලේ කවුරුහරි මිනිස්සෙක් බැඳලා දාලා ඉන්නවා. ඉතින් මේ මිනිස්සයාගේ අතේ ගොඩක් ලේ තැවරිලා තියෙනවා. ඒ මිනිස්සයා උත්සාහ කරන්නේ මේ මැරය ටික ආපහු වාහනේ ඇතුලට එන්න කලින් ඉස්සරහා සීට් එකක් උඩ තියෙන පොඩි ෆෝන් එකක් අරගන්න. මරි මේ මැරය ටික වාහනේ ඇතුලට එද්දි මේ ඇතුලේ බැඳලා දාලා හිටපු මිනිස්සයා පැනලා ගිහිල්ලා මේ මරය මේ මනුස්සයව හැමතැනම හොයනවා. ඒ මනුස්සයට පුළුවන් වෙනවා මේ මරයන්ට අහු වෙන්නේ නැතුව පාර දිගේ පැනලා දුවන්න. ඉතින් මේ විදිහට මේ පාර දිගේ පැනලා දුවන්නේ වෙන කවුරුත් නෙමෙයි. T3 පොලිස් ස්ටේෂන් එකේ ඉන්ස්පෙක්ටර් වික්‍රම්. ඉතින් අයි මෙයා මේ විදිහට දුවන්නේ මොකක්ද මෙයාට සිද්ධ වුනේ කියලා තමයි දැන් අපි බලන්න යන්නේ. මෙයා තමයි මාළනීගේ කේස් එක බාර වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ කේස් එකේ කිසිම සාක්ෂියක් නැති හින්දා කේස් එක ඇක්සිඩන්ට් එකක් කියලා ක්ලෝස් කරලා තියෙනවා. ඒ වගේම සිද්ධියක් මෙයාට ආයෙත් හම්බ වෙනවා. ඒ තමයි නන්දනීගේ නඩු. හැබැයි නන්දනී ඇක්සිඩන්ට් එකකින් මරණයට පත් වෙලා නැහැ. ඇත්තටම එයා අතුරුදහන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් එයා අතුරුදහන් වෙන්න කලින් උත් එයා මිනිස්සෙක් දැකලා තියෙනවා අමුතු විදිහට ඇවිදගෙන යනවා. මේ කේස් දෙකම වෙලා තියෙන්නේ අවුරුදු 3කට කලින්. තුනකට පස්සේ නන්දිනීගේ වගේම කේස් එකක් ආයෙත් හම්බ වෙලා තියෙනවා. මේ පාර අතුරුදහන් වෙලා තියෙන්නේ පොලිසියේ DGP ගේ පුතා රාහුල්. එයා අතුරුදහන් වෙන දවසෙත් එයාව ඇසින්දුරු සාක්ෂිකාරයෝ ඉන්නවා. මේ හැමෝම කියලා තියෙන්නේ මේ රාහුල් අමුතු විදිහට ඇවිදගෙන ගියා කියලා.
මේ රාහුල් අතුරුදහන් වෙලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. එයා ලියුමකුත් ලියලා තමයි අතුරුදහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ලියුමේ තියෙන්නේ යාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ගෙදරින් කැමති නැති හින්දා ඒගොල්ලෝ පැනලා ගිහිල්ලා සැනසීමෙන් ජීවත් වෙනවා කියලා. ඒත් හොඳම වැඩේ තමයි ඇත්තටම යාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නැහැ. ඉතින් මේ අමුතු විදිහට ඇවිදගෙන ගියා කියන සාක්ෂිය මේ හැම කේස් එකක්ම එකට සම්බන්ධ කරනවා කියලා තමයි වික්‍රම් හිතන්නේ. ඊට පස්සේ එයාට වඩා උසස් නිලධාරියෙක් වෙන එයාගේ එස්පීට කෝල් කරලා කියනවා මේ හැම නඩුවක්ම එකිනෙකට සම්බන්ධයි කියලා හිතනවා කියලා. එස්පී කියනවා ඔයා දිගටම විමර්ශනය කරගෙන යන්න කියලා. ඉතින් මේ පොලිස් ස්ටේෂන් එකේ වික්‍රම්ට ගොඩක්ම සමීප දෙන්නෙක් ඉන්නවා. ඒක පොලිස් ඔෆිසර් කෙනෙක් තමයි අරුල් කියලා කියන්නේ. අනිත් එක්කෙනා කොන්ස්ටබල්වරයෙක් වෙන මණි. මේ වික්‍රම් මණියට උපදෙස් දෙනවා මාලනීගේ ෆයිල් එක හොයාගන්න කියලා. ඉතින් එයා මාලනීගේ ෆයිල් එකත් ඇදලා බලන්න හදන්නේ මොකක්ම හරි මේ කේස් එකක් පිළිබඳ තොරතුරක් එයාට හොයාගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේ මාලනීගේ නඩුවේ ඇසින්දුතු සාක්ෂිකාර එහෙම නැත්නම් මුලින්ම මාලනී ඇක්සිඩන්ට් එකදී එතන ළඟ වාහනයක වාඩි වෙලා හිටපු මිනිස්සයා එයාටත් පොලිස් ස්ටේෂන් එකට එන්න කියන්න කියලා වික්‍රම් මණියට කියනවා. ඉතින් ඒ සාක්ෂිකාරයාගේ නම තමයි සරවණ. වික්‍රම් කියන්නේ විවාහ වුණ කෙනෙක්. එයා බැඳලා ඉන්නේ මායා කියලා ගෑල්ලම එක්ක. ඔය අතරතුරේ කුණු කන්දක තිබිලා මිනිහක් හම්බ වෙනවා. ඒක පරික්ෂා කරන්න මේ වික්‍රම් සහ අරුල් යනවා. ඉතින් මේ මරල දාලා තියෙන්නේ කොමන් බය කියලා කෙනෙක්. එයා සෙන්තාමරේ කියන මැරයාගේ දකුණු අත කියලා හඳුන්වනවලු. ඒ වගේ මේ රහමාන් මායිගේ පුතා සතියකට කලින් ඇක්සිඩන්ට් එකක් හින්දා මරණයට පත් වෙලා තියෙනවා. වික්‍රම් සැක කරන මේ මිනිමරුව කරන්න ඇත්තේ සෙන්තාම්වරේ කියලා. ඒ සෙන්තාම්වරේ කියන්නේ ලොකු මැරයෙක් ටික කලබල අමාරුයි කියලා අරුල් කියනවා. ඒත් වික්‍රම් මේක ගණන් ගන්නෙ නැහැ. ඉතින් වික්‍රම් හදන්නේ කොහොම හරි සෙන්තාම්වරේව අල්ලගන්න. ස්ටේෂන් එකේ ඉන්න මණි අයියට අඳුර නැති පුද්ගලයෙක් කතා කරලා කියනවා මට ඉන්ස්පෙක්ටර් සර හම්බ වෙන්න ඕනේ කියලා. මෙම කතා කරන සෙල්ලා කියලා කෙනෙක්. ඉතින් පොලිසියට මේ වෙද්දි සරවණන් සහ තවත් මිනිහෙක් ඇවිල්ලා ඉන්නේ ඉන්ස්පෙක්ටර්ව හම්බ වෙන්න. ඔය අතරතුරේ තවත් ගෑනළමෙක් එනවා ඉන්ස්පෙක්ටර්ව හම්බ වෙන්න ඕනේ කියලා. ස්ටේෂන් එකට එන වික්‍රම්ට මදු කියලා මිනිස්සෙක් හම්බ වෙනවා. ඉතින් එයා ටිකක් කල් ඉඳන් මේ මදුව දන්නා වගේ තමයි පේන්නේ. ඉතින් මදුවට ඉන්නවා ජෙනිෆර් කියලා වයිෆ් කෙනෙක්. ඉතින් එයා ප්‍රෙග්නන්ට්. ඒ වගේම එයා නර්ස් කෙනෙක්. කොහොමාරි මේ මදුව සහ වයිෆ් එක කතා කරපු වික්‍රම් ස්ටේෂන් එක ඇතුළට එනවා. එයා ඇතුළට ඇවිල්ලා ඉස්සෙල්ලම කතා කරන්නේ සරවණන් කියන සාක්ෂිකාරයත් එක්ක. ඉතින් එයා අවුරුදු 3කට කලින් දුන්නා වගේම අදත් ඒ වගේම සාක්ෂි දෙනවා. එයා කියන්නේ මාර්නිය අමුතු විදිහට පරදිගේ ඇවිදගෙන ගියා. ටික වෙලාවකින් ලොකු සද්දයක් ඇහුණා. ඊට පස්සේ හැරිලා බලද්දී එයා ලේවිලක් මැද වැටිලා හිටියා කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් එයා සයිට් කණ්ණාඩියකින් දකිනවා කවුද මේ මිනිහෙක් ඇහිලා මාලනීගේ වැටලා තිබ්බ ෆෝන් එක අරගෙන යනවා. ඊට පස්සේ සරවණන්ට පිටවෙන්න කියලා මණි අයියා වික්‍රම හම්බෙන්න ඇහිලා කියනවා ඔයාව හම්බෙන්න ස්ටෙලා කියලා ගෑන් ළමෙක් ඇහිලා ඉන්නවා කියලා. මණි මේ ඉන්ස්පෙක්ටර්ගේ ඔෆිස් එකෙන් එළියට යද්දී ඉන්ස්පෙක්ටර්ව හම්බෙන්න කියලා ආපු අනිත් මිනිස්සෙ නැහැ. ඉතින් මේ හම්බෙන්න ඇහිලා තියෙන්නේ අර කලින් කතා කරපු සෙල්ලා කියන මිනිස්සෙ. මේ ස්ටෙලා කියන ගෑල්ලමයට අය කෙනෙක් ඉඳලා තියෙනවා ජෝන් කියලා. එයා දවස් 7කට කලින් මැරිලා. හැබැයි මරණ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ එයා බිමත් ඉන්න ඇද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා කියලා. ඒත් මේ ස්ටෙලා කියනවා මගේ අයියා කවදාකවත් බොන්නේ නැහැ කියලා. ඒත් වික්‍රම් නම් මේ කතාව පිළිගන්නේ නැහැ. එයා කියන්නේ ගෙදරට හොරෙන් ඕන් තරම් බොන මිනිස්සු ඉන්නවා කියලා. ඉස්තෙලා කියන්නේ අපේ ගෙදර මෙච්චර දුක්ඛිත තත්ත්වයට පත් වුණේ බීමත්කම හින්දා. ඒ හින්දා අපේ අය කවදාකවත් බොන්නේ නැහැ. අනිත් එක අපේ පරාතේ මත් විරෝධී අරගලයේ මෙහෙවන්නෙත් එයා. ඉතින් එහෙම එක එයා කොහොමද බොන්නේ කියලා. ඒ වගේම එයා මරණ කියලා සඳහන් වෙන්නේ රෑ 12:45ට. එමුණට යමට 12:15ට කෝල් කරලා කිව්වා මං දැන් පිටත් එනවා පැයක් ඇතුළත ගෙදර එනවා කියලා. ඊට පස්සේ වික්‍රම් ඒක ගැන හොයන්නම් කියලා පොරොන්දු වුණාට පස්සේ ස්ටෙලා එතනින් පිටත් වෙලා යනවා. වික්‍රම යනවා අරුල් එක්ක ජෝන්ගේ නඩුවේ සාක්ෂිකාරය හම්බ වෙන්න. මණි අයියා වික්‍රම්ට කතා කරලා කියනවා ඔයාව හම්බ වෙන්න සෙල්ලා කියලා මිනිහෙක් ආවා. එමුණට මං සර්ව හම්බ වෙලා යන ටිකට ඒ මිනිහයා අතට ගහමුලා කියලා. ඒක ඉච්චර ගණන් ගන්නේ නැහැ. අරුලුයි වික්‍රම යනවා
ජෝන්ගේ නඩුවේ සාක්ෂිකාරයා හමු වෙන්න. මේ සාක්ෂිකාරයාගේ නම තමයි ශක්ති. එයා නිකම්ම තේ කඩේක වැඩ කරන පොඩි කොල්ලෙක්. ජෝන් එයා ඇක්සිඩන්ට් එක වුණ දවසේ රෑ තේ බොන ගමන් මේ ශක්ති කියන පිරිමි ළමයාත් එක්ක කතා කර කර ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ ජෝන්ට ෆෝන් කෝල් එකක් ඇහිලා ඒක පාට නිකන් අමුතු වුණා කියලා මේ ශක්ති කියනවා. ඊට පස්සේ එයා අමුතු විදිහට පාරට ඇවිදගෙන ගියාලු. ඊට පස්සේ ලොරියක් ඇහිලා මේ ජෝන්ව යට කරගෙන ගිහින් තිනවා. ඉතින් මේ ශක්ති තවදුරටත් කියනවා, "සර්, ඒ ලොරිය එච්චර වේගකින් ආවේ නැහැ, ගොඩාක් හිමින් තමයි ආවේ" කියලා. ඉතින් ඒක වික්‍රමට පොඩි සැකයක් ඇති කරනවා. ඒ අතරතුරේ අලුට කෝල් එකක් එනවා එස්මේගේ පුතා නරේෂ් අතුරුදහන් වෙලා කියලා. මේ නරේෂ් කියන්නේ බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්. ටුර්නමන්ට් එකකට සහභාගී වෙන්න හොටෙල් එකකට ගිහිල්ලා ඉන්නේ නැති. ඉතින් එයාගේ කෝච් කතා කරද්දි මෙයා ආන්සර් කරගන්න නැති හින්දා ඒගොල්ලෝ එයාගේ හොටෙල් රූම් එකට ගිහින් බලලා තියෙනවා. එතකොට නරේෂ් පේන්නේ ඉඳලා නැහැ. මේ නරේෂ්වත් ඇතින් දුර සාක්ෂිකාරයෙක් ඉන්නවා. එක සාත්සයිකාවක් හොටෙල් එකේ කොරිඩෝ එක මොබ් කර කර ඉද්දි මේ නරේෂ් එයාගේ මොබ් එකක් බිම දාලා පහු කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ එයා අමුතු විදිහකට තමයි ඇවිදගෙන ගියේ කියලා මේ සාතු සේවිකාව වික්‍රමට කියනවා. වික්‍රම ගිහිල්ලා නරේෂ් නැවතිලා හිටපු රූම් එක චෙක් කරනවා. ඉතින් නරේෂ් සපත්තු ගලෝප්පන් වල ඒ විදිහටම ඒ බලු තියෙනවා. ඉතින් වැඩිදුරටත් පරීක්ෂා කරද්දී නරේෂ් ලියපු ලියුමක් එයාට හම්බ වෙනවා. ඒ ලියුමේ ලියලා තියෙන්නේ එයාගේ කෝච් එයාට හිරිහැර කරනවා කියලා. ඉතින් මේ නරේෂ්ගේ කෝච්ගේ නම තමයි මාර. ඊට පස්සේ වික්‍රම ගිහිල්ලා මාරන්න හම්බ වෙනවා. මාරන්ට නරේෂ් ලියලා තියෙන ලියුම විස්තර කිව්වට පස්සේ මාරන්න කියන්නේ, "මම එහෙම කරදරයක් ඒ ළමයාට කරලා නැහැ. අපි හැමෝම දන්න එයා කොච්චර බැඩ්මින්ටන් වල දක්ෂද කියලා. ඒ විතරක් නෙමෙයි, එයා හරිම ආසාවෙන් ප්ලේ කරේ. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ එයා දිනයි කියලා." ඉස්කෝලේ MD සර් පවා එයාව ඇවිල්ලා හම්බෙලා විශ් කරලා ගියා කියලා. ඊට පස්සේ මේ මාරන්ගෙන් වික්‍රම් MD ගේ නම්බර් එක අරගන්නවා. අරගෙන එයාව හම්බ වෙන්න ඕනේ කියලා මේ MD ද කියනවා. ඉතින් MD ඒ වෙලාවේ පොඩ්ඩක් පිට ගිහිල්ලා ඉන්නේ. වික්‍රම් හොටෙල් එකේ CCTV චෙක් කරලා බැලුවාම ඒකේ තියෙන්නේ අර සාතු සේවිකාව කිව්වා වගේම නරේෂ් අමුතු විදිහට කොරිඩෝ එකේ ඇවිදගෙන යනවා. කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඉන්න වික්‍රම් ස්ටේෂන් එකට ගිහිල්ලා ඒකින පොලිස් ඔෆිසර්ස්ට නියම කරනවා අවසන් අවුරුදු තුනේ අතුල්දහන් කියලා. පස්සේ අනතුරක් කියලා වහලා දාපු හැම කේස් ෆයිල් එකක්ම ඉක්මනට මට එවන්න කියලා. ඉතින් මාලනීගේ නඩුව වික්‍රම් විමර්ශනය කර කර ඉද්දී එයාට මතක් වෙනවා මාලනීගේ හස්බන්ඩ්ගේ නම තමයි සෙල්ලා කියලා. එයාට මතක් වෙනවා ඊට පස්සේ මණි අයියා කිව්වා කියලා එයාව හම්බ වෙන්න සෙල්ලා කියලා කෙනෙක් ආවා කියලා. මේ මණි අයියා ගාව තිබුණා ඒ සෙල්ලාගේ ෆෝන් නම්බර් එක වික්‍රම්ට දෙනවා. මේ වික්‍රම් අනකරපු විදිහට අතුරුදහන් වුණ ෆයිල් 213ක් මේ පොලිස් ස්ථානයේ විතරක් තිබිලා පොලිස් ඔෆිසර්ස්ලට හම්බ වෙනවා. හිතනවා මෙච්චර ලොකු කේස් ගොඩක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ පිටිපස්සේ ඉන්න මහමලකාරයා මට ලේසියෙන් ලං වෙන්න බැරි එක්කනේ කියලා. ඊට පස්සේ මේ වික්‍රම් අරුල් එක්ක සෙල්ලව හම්බ වෙන්න කියලා යනවා. ඉතින් ඒ මගදී යාළට මැර ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ හැම මැරයටම වික්‍රම් හොඳටම ගහනවා. ෆයිට් එක ඉවර වෙනත් එක්කම වික්‍රම්ට කෝල් එකක් එනවා නරේෂ් ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකකට ඇඩ්මිට් කරා කියලා. ඉතින් මේ හොස්පිටල් එක වික්‍රම්ගේ යාළුවෙක් වෙන විනායකගේ හොස්පිටල් එක. ඒ විතරක් නෙමෙයි, අරයට පොලිස් ස්ටේෂන් එකේදී හමුණ මනුගේ වයිෆ් ජෙනිෆර් වැඩ කරන්නේ මේ හොස්පිටල් එකේම. මේ වික්‍රම් විනායට කියනවා, "ඔයාගේ අවසරයක් නැතුව කිසිම කෙනෙක්ට ICU එක ඇතුළට ඇතුල් වෙන්නවත් පිට වෙන්නවත් ඉඩ දෙන්න එපා" කියලා. ඊට පස්සේ වික්‍රම් අරුල් එක ගිහිල්ලා නරේෂ් ඇක්සිඩන්ට් වුණාද පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට හම්බ වෙනවා හොටෙල් එක CCTV දර්ශන. ඒ CCTV දර්ශන බැලුවට පස්සේ ඒගොල්ලන්ට මේ නරේෂ් ඇක්සිඩන්ට් කරපු ලොරිය එකයි ඒක එළවපු වේදුරාවයි හම්බ වෙනවා. ඊට පස්සේ පොලිසිය සමත් වෙනවා මේ ඩ්‍රයිවර්ව අල්ලගන්න. ඒ ඩ්‍රයිවර්ගේ නම තමයි මිස්ටර්. මේ මිනිස්ටන් සල්ලි අරගෙන ගොඩක් අනතුරු සිද්ධ කරලා මනුස්සය මරලා තියෙන එක්කෙනෙක්. ඉතින් එයාට මේ ඇක්සිඩෙන්ට් එකත් හදිස්සියක් කෝල් කරලා තමයි කරන්න කියලා තියෙන. ඉතින් ඒ හින්දා තමයි මෙයාට හදිස්සිය ප්ලෑන් කරගන්න බැරි වෙලා මේ විදිහට CCTV කැමරා එකකට අහු වෙලා තියෙන. ඉතින් එයාට ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා
ඇක්සිඩන්ට් එක කරලා ඉවර වෙලා ඇහිල්ලා ලක්ෂ 10ක් අරගන්න කියලා. ඉතින් ඒ ඇඩ්‍රස් එකට වික්‍රම් අරුල් එක්ක යනවා. ඉතින් ඒ ඇඩ්‍රස් එකේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි සෙන්තාමරේ කියන අර ලොකු මැරයා. සෙන්තාමරේ ගාවට වික්‍රම් යද්දිම වික්‍රම්ට පිටිපස්සෙන් ඔළුවට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ප්‍රහාරය එල්ල කරන්නේ පිටිපස්සෙන් හිටපු එයාගේම ස්ටේෂන් එකේ එයත් එක්කම වැඩ කරපු පොලිස් ඔෆිසර් අරුල්. අරුල් කියන්නේ මුල ඉඳන්ම මේ සෙන්තාමරේගේ ගෝලයෙක්. එයා වික්‍රම් කරන හැම දෙයක් ගැනම සෙන්තාමරේට ඔත්තු දීලා තියෙනවා. වික්‍රම්ට සිහියෙද්දී යව ගැට ගහලා දාලා තමයි තියෙන්නේ. ඉතින් එතන සෙන්තාමරේ අරුල් වගේ තව මැරයෝ කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් මේ වෙලාවේ සෙන්තාමරේ වීඩියෝ කෝල් එකක තමයි ඉන්නේ. වීඩියෝ කෝල් එකේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි වික්‍රම්ගේ නෝනා මායා. ඉතින් මේ මායා වීඩියෝ එකෙන් කියනවා වික්‍රම් තමයි නරේෂ්ව පැහැරගත්තේ, මං එපා කිව්වා එයාට එහෙම කරන්න. ඒ වුණාට අපිට තිබ්බ ආර්ථික ගැටලු හින්දා වික්‍රම් නරේෂ්ව පැහැරගෙන සල්ලි ලබා ගන්න හැදුවා කියලා. මට හරි නරේෂ්ට හරි මොකක් හරි කරදරයක් වුණොත් වික්‍රම් තමයි වග කියන්න ඕනේ කියලා මායා කියනවා. මායාව ලොකු තිරයකින් වික්‍රම්ට පෙන්නනවා. සෙන්තාමරේ මායට කෝල් එකක් අරගෙන පඩි පෙළ බැහැලා පාරට එන්න කියලා කියනවා. ඉතින් මායත් නිකන් මෝහනය වෙලා වගේ තමයි ඉන්නේ. වික්‍රම් මෙතනදී එපා මාය එපා කියලා කෑ ගහන. ඒත් වික්‍රම් කියන කිසිම දෙයක් මායට ඇහෙන්නේ නැහැ. ඉතින් සෙන්තාමරේ නියෝග කරන විදිහටම මාය පාරට ඇහිලා වාහනයකට හැප්පිලා මැරෙනවා. සෙන්තාමරේ වික්‍රම්ගේ ඔළුවට පාරක් ගහනවා. එතෙන්දී වික්‍රම්ගේ සිහිය නැති වෙනවා. ඊට පස්සේ තමයි මැරයෝ ටිකක් මේ වික්‍රම්ව වාහනේ දාලා අරගෙන යන්නේ. ඒ වාහනේ ටිකකට නවත්තපු වෙලාවේ තමයි අර අපිට මුලින්ම පෙන්වපු විදිහට වාහනෙන් වික්‍රම් පැනලා දුවන්නේ. මෙහෙම පැනලා යන වික්‍රම් එයාගේ යාළුවා විනායට කෝල් කරලා එයාව හම්බ වෙන්න එන්න කියනවා. ඉතින් මේ විනාය හම්බ වෙන්න කලින් පොලිසිය කොන්ස්ටාබල් මණීට කතා කරලා වික්‍රම් ගෙන්න ගන්නවා. මණීට කියනවා අතුරුදහන් වුණ හැම පැමිණිල් ෆයිට් එකක්ම අරගෙන මාව හම්බ වෙන්න එන්න, හැබැයි ස්කූටර් එන්න එපා, ඔටෝ එක එන්න කියලා. ඊට පස්සේ විනාය එක්ක වික්‍රම් යනවා නරේෂ බලන්න හොස්පිටල් එකට. ඉතින් ඒ යන ගම විනාය අහනවා එයාට දැම්මම නරේෂ බලන්න ඕනද කියලා. වික්‍රම් කියනවා අරුල් කාටද මන්ද කතා කරා, උදේ වෙද්දි හැම දෙයක්ම ඉවරයි කිව්වා. ඉතින් ඒ කාටද දන්නේ කතා කරේ, ඒ හින්දා නරේෂ අනතුරේ තමයි ඉන්නේ, යව බලන්න යන්න ඕනේ කියලා. විනාය එක්ක වික්‍රම් හොස්පිටල් එකට යද්දි අනිත් පැත්තේ සෙන්තාමරේ එක එයාගේ ගෝලය හොස්පිටල් එකට ඇහිලා ඉන්නේ. ඉතින් මේ සෙන්තාමරේ ඇහිලා ඉන්න එක වික්‍රමේ විනායි සීසීටීවී දර්ශන හරහා දකින. නරේෂින තට්ටුවම ජෙනිෆර් ඉන්නවා. වික්‍රම් සීසීටීවී කැමරාවලින් දකින. ඊට පස්සේ ජෙනිෆර්ට කතා කරලා කියනවා නරේෂ්ව එතනින් අරගෙන යන්න කියලා. ඊට පස්සේ සෙන්තාමරේගේ ගෝලය ටිකට වික්‍රම් හොඳටම ගහනවා. කොහොම හරි සෙන්තාමරේට පුළුවන් වෙනවා නරේෂ්ව අරගෙන යන ජෙනිෆර්ව අල්ලගන්න. සෙන්තාමරේට පිටිපස්සෙන් එන විනායි එයාට ඉන්ජෙක්ෂන් කට්ටකින් සිහි නැති වෙන්න බේතක් ඉන්ජෙක්ට් කරා. ඊට පස්සේ හොස්පිටල් එකේම එයාව හිර කරනවා. ඊට පස්සේ වික්‍රම් යන්නේ මණි අයව හම්බෙන්නේ. ඉතින් වික්‍රම් කිව්වා වගේම හැම ෆයිල් එකම මණි මේ වෙලාවට ගෙනත් තියෙනවා. ඒ ෆයිල් වල ඉන්න විඳිතයන්ගේ ගෙවල් වල කට්ටිය හම්බෙන්නේ. මණි අයත් එක්ක වික්‍රම් යනවා. ඒ දෙගොල්ලන්ට එහෙම ලොකුවට සාක්ෂියක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ හින්දා වික්‍රම් ගොඩක් කලකිරෙනවා. ඒ අතරේ විනායි කතා කරලා වික්‍රම්ට කියන සෙන්තාමරේ පැනගත්තා කියලා. හැබැයි නරේෂ් ආරක්ෂිතයි, මං යව මගේ ගෙදරට අරන් ගිහලා බේත් කරන්නම් කියලා විනාය කියනවා. තුරතුරේ පැනලා ගිහපු සෙන්තාමරේ හම්බ වෙන්න අරුල් එනවා. ඉතින් ඒ දෙන්න වාහනයක නැගලා පිටත් වෙලා යනවා. මුකුත් හිතාගන්න බැරුව ඉන්න වික්‍රම්ට එක පාට මතක් වෙනවා එදා නරේෂ්ගේ ඉස්කෝලේ MT ගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන එයා ඉන්න ලොකේෂන් එක බලන්න කියලා දුන්නේ අරුල්ට කියලා. ඉතින් මේ අරුල් කියන්නේ සෙන්තාමරේගේ ගෝලයකින්ද වික්‍රම් තියන්නේ කරනවා MT ගේ එදා ලොකේෂන් එක හරිද කියලා බලන්න. ඉතින් එයා හැකර් කෙනෙක්ට කතා කරලා MT ගේ ෆෝන් නම්බර් එක දීලා එදා හිටපු ලොකේෂන් එක බලන්න කියලා කියනවා. ඊට පස්සේ වික්‍රම් අර හැකර්ට අරුල්ගේ නම්බර් එක දීලා හොයන්න කියනවා. එයාට ඒ නම්බර් එකට ඉන්ටර්නෙට් කෝල්ස් ආවද කියලා. ඉතින් හැකර් කියනවා 43ක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ මොන මොබයිල් එකෙන්ද ඉන්ටර්නෙට් කෝල් ගන්න කියලා ඔයාලා හොයාගන්න පුළුවන්ද කියලා වික්‍රම් අහනවා. ඉතින් හැකර් කියනවා එහෙම නම් හොයාගන්න බෑ සර්, ඒ ෆෝන් එක තැන පැයක් විතර තිබ්බොත් නම් මට හොයාගන්න පුළුවන් වේවි කියලා. ඊට පස්සේ ඒ හැකර්ටම කියලා
අරුන් ඉන්න ලොකේෂන් එක වික්‍රම් හොයාගන්නවා. ඊට පස්සේ මේ වික්‍රම්ගේ යාළුවෙක් උනේ යාළු පොලිස් ස්ටේෂන් එකේදී හම්ුණා. මදෝට කතා කරලා කියනවා එයා කියන වාහනේ පැයකට විතර එකම තැන නවත්ත ගන්න කියලා. ඊට පස්සේ මේ හැකර් සහ මදුව එක්කෙනාට එක්කෙනා සම්බන්ධ කරනවා. අරුන් සහ මේ සෙන්තාමරේ යන ලොකේෂන් එක මදු දැනගන්නවා. එතෙන්ට මදු එයාගේ ත්‍රිවිල් පාක් එකේ යාළුවන්වත් එක්කන් යනවා. එහෙම ගිහිල්ලා සෙන්තාමරේට අරුන්ටයි කොහෙටවත් යන්න දෙන්නේ නැතුව පැයක් විතර එක තැන තියාගන්න මෙයාලා සමත් වෙනවා. මණි අයෝ බයිසිකලෙන් මගදී බස්සන වික්‍රම් යනවා ඉස්කෝලේ එම්ඩීව හම්බ වෙන්න. ඉතින් පස්සේ එම්ඩීගෙන් කොච්චර ප්‍රශ්න කරත් එයා හරියට උත්තරයක් මේ වික්‍රම්ට දෙන්නේ නැහැ. එයා කියන්නේ ඔයා කොච්චර ප්‍රශ්න කළත් ඔයාට උත්තරයක් මගෙන් හම්බ වෙන්නේ නැහැ. සල්ලි තමයි ලෝකෙ තියෙන ලොකුම ආයුධේ. අනිත් අය වගේ මම විඳවල මැරෙන්නේ නැහැ. මම බොහොම සතුටින් කියද්දිම වික්‍රම්ට පිටිපස්සෙන් එන මිනිස්සෙක් මේ එම්ඩීගේ නළල මැද්දටම වෙඩි තියලා පැනලා දුවනවා. ඉතින් වික්‍රම්ට පුළුවන් නැහැ මේ මිනිස්සාව අල්ලගන්න. ආපහු එන වික්‍රම්ට පාර මැද්ද වැටිලා ඉන්න මණි අයව හම්බෙන. ඉතින් එයාට කවහරි පාර දීලා වගේ තමයි පෙන්නේ. අපි හිතනට වඩා හුඟක් අය මේකට සම්බන්ධයි සර් පුරුදු පිටින්ම ඔක්කොම අල්ලගන්නකම් මේක නවත්තන්න එපා කියලා මණි අයියා මරණයටපත් වෙනවා. එයාගේ බොඩි එක අරන් යද්දි එයාගේ සාක්කුවේ තිබිලා එයාගේ ෆෝන් එක බිමට වැටෙනවා. ඒකට එන කෝල් එක වික්‍රම් ආන්සර් කරනවා. ඉතින් ඒ කෝල් කරන්න වෙන කවුරුත් නෙමෙයි සෙල්වා. සෙල්ලා කියනවා ඉක්මටම ආව හම්බ වෙන්න එන්න මම ඔය හැම ප්‍රශ්නකටම උත්තරේ දන්නවා කවුද මේක කරන්නේ කියලා මම දන්නවා කියලා. ඉතින් වික්‍රම් මෙතෙන්ට යද්දිත් පරක්කු වැඩි. ඒ වෙද්දිත් සෙල්ලා ඉන්නේ පණ ඇද ඇද. ඉතින් කවුද මේක කරේ කියලා වික්‍රම් අහනකොට සෙල්ලට ඒකට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ නැහැ. එයා බිත්තියේ තිබු පෝස්ටර් එකකට අත දික් කරලා මැරිලා වැටෙනවා. ඒ බිත්තියේ තියෙන පෝස්ටර් එකේ ඉන්නේ සෙන්තාමරේ. ඒ වගේම ඒ පෝස්ටර් එකට පොඩ්ඩක් එහා පැත්තේ වික්‍රම්ගේ යාළුවා විනායිට සම්බන්ධ පෝස්ටර් එකකුත් තියෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා සෙන්තාමරේ කොහොමද හරියටම මේ වික්‍රම විනායි හොස්පිටල් එකට යන්න කලින් හොස්පිටල් එකට ආතකොට තමයි වික්‍රම්ට මතක් වෙන්නේ නරේෂව බලන්න හොස්පිටල් එකට යන් කියද්දිත් විනායගේ කනේ හෑන් ෆ්‍රී එකක් තිබුණා කියලා. ඒ වගේම එයාට මතක් වෙනවා එම්ඩී මැරෙන්න කලින් එයාට කියපු අන්තිම වචන ටික. ඒ වචන ටික තමයි විනය කටින එකම විනය අවසන් කරයි කියලා. ලාවේදීම හැකරට පුළුවන් වෙනවා අරුගේ ෆෝන් එක හැක් කරලා එයාට හැමතිස්සෙම කෝල් කරන්නේ කවුද කියලා හොයාගන්න. ඒ නම්බර් එක ඒ හැකර් වික්‍රම්ට එවනවා. ඉතින් වික්‍රම් ඒ නම්බර් එක ඩයල් කරලා බලද්දී ඒකේ නම වැටෙන්නේ විනාය කියලා. විනාය තමයි මේ හැමදේම පිටිපස්සේ කියලා දැනගන්න වික්‍රම් යනවා විනායව හොයාගෙන. විනායකේ ගෙදර උඩ තට්ටුවට යන වික්‍රම්ට පේන්නේ ගොඩාක් තරුණ තරුණියෝ කොළපාට ඇඳුම්පොත් ඇඳගෙන ඔහේ ඉඳගෙන ඉන්නවා. ඉතින් වික්‍රම් කොච්චර කතා කරත් ඒගොල්ලන්ගෙන් කිසිම රෙස්පොන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. මේ හැම දිනෙකම අතරේ පොලිසියේ DGP ගේ පුතා රාහුලුත් ඉන්නවා. එතන තිබුණු ඩස්බින් එක තිබිලා වික්‍රම්ට බෙහෙත් වර්ග දාපු පොඩි පෙට්ටි වගේක් හම්බ වෙනවා. විනාය හොයාගෙන පහළට යන වික්‍රම්ට ස්විමින් පූල් එක ගාවදී විනායව හම්බ වෙනවා. විනාය කියනවා ඔයාට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා වික්‍රම් කියලා. ඉතින් එහෙම කියද්දිම දොරෙන් එළියට එන්නේ SP සහ එයාගේ ඇක්සිඩන්ට් වෙච්ච පුතා නරේෂ්. ඉතින් මේ දෙන්නත් මේ විනාය එක හවුල්ලලා තමයි මේ වැඩේ කරගෙන තියෙන්නේ. මුලින්දම්ම නරේෂ් අතුරුදහන් වෙන එක ඇක්සිඩන්ට් වෙන එක හැමදේම මේගොල්ලන්ගේ ප්ලෑන්. ඒ හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ මේ වික්‍රම ඒගොල්ලන්ගේ උගුලට කොටු කරගන්න. විනාය මෙච්චර කල් කරපු හැමදේම වික්‍රම්ට මේ වෙලාවේදී කියනවා. ඉතින් එයා MD ගේ උදව්වත් ඇතුව ගොඩක් තරුණ තරුණියන්ට පොඩි පෙත්තක් දීලා ඒගොල්ලන්ගේ මනසක පාලනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ පෙත්ත බීලා පැයකින් එයාට කාගේ කටහඬද ඇහෙන්නේ ඒ කටහඬ කියන ඕනම දෙයක් ඒගොල්ලෝ කරනවා. ඒ විදිහට ගොඩක් තරුණ තරුණියන්ගේ මනස පාලනය කරන්න මේ විනායට පුළුවන් වෙලා තියෙනවා. පෙත්ත දුන්නට පස්සේ එයාව ගෙදරට යවලා ෆෝන් කෝල් එකක් දීලා එයාලව පාරට යවලා
අර රියදුරා වින්ස්ටන්ට කියලා ඒගොල්ලන්ව හප්පලා තුවාල කරලා ඉවර වෙලා එයාලව මේ විනාගි හොස්පිටල් එකටම ඇඩ්මිට් කරව ගන්නවා. ඊට පස්සේ දවස් 4ක් 5ක් ඒගොල්ලන්ට ප්‍රතිකාර කරලා අන්තිමට මොලේ මැරුණා කියලා එලෙඩාගේ බාරකාරයන්ට කියනවා. ඊට පස්සේ අර එන්ඩී හරහා ඒ බාරකාරයින්ට ගොඩක් ලොකු බිලක් දෙනවා. ඉතින් ගොඩක් මිනිසුන්ට මේ බිල දරා ගන්න අමාරුයි. ඉතින් ඒගොල්ලන්ට මිනිහත් උනේ ඒ වගේම මිනිහ බේර ගන්න සල්ලිත් මදි වෙනවා. ඊට පස්සේ හොඳ මුහුණක් පෙන්නගෙන මේ විනායි ඒගොල්ලන්ව හම් වෙන්න ගිහිල්ලා ඒ මැරුණු කෙනාගේ අවයව ටික දෙන්න හොස්පිටල් එකේ බිල ගෙවන්න ඕනේ නැහැ කියලා කියන. ඉතින් ඒ විදිහට අවයව ටික ලබා ගන්න විනායි ඒව ලොකු මුදලකට අවයව අවශ්‍ය කට්ටියට විකුණනවා. මායටත් වෙලා තියෙන්නේ මේ ටිකම. අර මුලදිම පෙන්නපු මානස් කියන ව්‍යාපාරිකයාට පුතෙක් ඉඳලා තියෙනවා. ඒ පුතාට හදවත රෝගයක් තිබිලා තියෙනවා. එයාට හදවතක් බද්ධ කරන්න අවශ්‍ය වෙන. ඒ වුණාට එයාට තියෙන්නේ ලෝකේ 50 දෙනෙක්ට විතරක් තියෙන ගොඩක් අඩු බ්ලඩ් ගෲප් එකක්. ඉතින් ඒ බ්ලඩ් ගෲප් එකේ ඉන්න තමා මේ වික්‍රම්ගේ වයිෆ් මායටත් තිබිලා තියෙන්නේ. තමගේ පුතාට හදවතක් බද්ධ කරන්න අවශ්‍ය වෙච්ච මානස් තීරණය කරනවා මේගොල්ලන් සල්ලි දීලා ඒ හදවත ලබා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් එයා කෝටි 80ක මුදලක් මේ සෙන්තාමරේට සහ මේ ටීම් එකට ලබා දීලා දෙනවා. ඉතින් මායාට එදා වෙච්ච ඇක්සිඩන්ට් එකකින් ඇත්තටම එයා මැරිලා නැහැ. එයාව ජීවත් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒ වුණාට එයාව මරලා විනාය එයාගේ හදවත අරන් අර මානස්ගේ පුතාට බද්ධ කරලා තියෙනවා. මේ විදිහට පැහැරගන්න ගොඩක් ගෑල්ලම ලිංගික ක්‍රියාකාරකම් වලට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් කටහඬ කියන ඕන දෙයක් මේගොල්ලෝ කරන හින්දා මේගොල්ලන්ට ඒත් පෙත්ත දීලා ඒගොල්ලෝ කියන විදිහට වැරදි විදිහට කාත් එක හරි හැසිරෙන්න කියලා ඒක වීඩියෝ කරලා ඒගොල්ලන්ගේ ගෙවල් වලට යවනවා. ඉතින් මුලින්ම අතුරුදහන් වෙච්ච නන්දිනීට කරලා තියෙන්නේ ඒකම තමයි. එයා වැරදි විදිහට සෙන්තමරේ එක ලිංගිකව හැසිරෙනවා වීඩියෝ කරලා එයාගේ ස්වයං පුරුෂයාට යවලා තියෙනවා. දුක දරා ගන්න බැරි වුණ තැන ඒ ස්වයං පුරුෂයා සීතිවි හානි කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ පැහැරගන්න සමහර කට්ටියව ගොඩක් ලොකු මුදල් වලට වෙන්දේස කරනවා. ඉතින් මෙහි ඉන්න හැම ගෑල් ළමෙක්ම පිරිමි ළමෙක්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ මේ කතාව කියපු විරායි කියනවා මම මේ හැමදේම ඔයාලට කිව්වේ මගේ නිත්‍ය ස්වරූපේ කාටවත් හොයාගන්න බැරි වුණා. ඒත් ඔයා හැමදේම හොයාගෙන මගේ ඉස්සරහට ඇහිලා කොහොමද මෙහෙම දෙයක් කරේ කියලා ධෛර්යෙන් අහනවා නේද? ඒ හින්දා තමයි ඔයාලට මම හැමදේම කිව්වේ කියලා. ඊට පස්සේ මෙතන ඉන්න විනයි සහ වික්‍රම් අතරේ ලොකු රණ්ඩුවක් යනවා. එතෙන්දී විනාගේ පැත්තට අර එස්පී සහ නරේෂුත් ඉන්නවා. ඒ අතරතුරේ එතනට පොලිසියෙන් එනවා. ඉතින් මේ පොලිස් කණ්ඩායම මෙහෙවන්නේ තමන්ගේ පුතා රාහුල් අතුරුදහන් වෙච්ච අර පොලිසිය ලොක්කා. ඉතින් මේ පොලිසිය ලොක්කෙද්දිම එස්පී කියනවා මේ වික්‍රම් තමයි හැමදේම කරලා තියෙන්නේ, මේ ළමයිගේ පැහැරගෙන තියෙන්නේ මෙයාම තමයි කියලා. ඒ ඇත්තටම ඒ පොලිසිය ලොක්කා වික්‍රම්ගේ පැත්ත. ඉතින් මුලදීම එස්පීට හැමදේම වාර්තා කරද්දී වික්‍රම් කෝකටත් කියලා අර පොලිසිය ලොක්කටත් හැමදේම කියලා තියෙනවා. ඉතින් අර මුලදීම ඉස්සෙල්ලා කියලා ගෑනු ළමයි ජෝන් කියලා තමගේ අයියා මැරුණු විදිය හරි නැහැ කියලා වික්‍රම් ගාව ඇවිල්ලා කම්ප්ලේන් කරපු එක පවා මේ වික්‍රම්ගේ ප්ලෑන් එකකට අනුව සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සේ පොලිසියෙන් මෙතන ඉන්න මේ හතර දෙනාව අත්තට අංගුවට අරගෙන යනවා. ඊට පස්සේ මාස 6කට පස්සේ යථාතත්වයට පත් වෙන රාහුල් වික්‍රම්ව හමුවෙන්න ඇවිල්ලා පැමිණිල්ලක් දානවා. ඒක තමයි එයාට අතට වෙච්ච දෙයක් නෑ කියලා කියන එක. ඊට පස්සේ තමයි වික්‍රම්ට තේරෙන්නේ එයාට මේ කේස් එක විසඳද්දී එක තැනක් මොදැරිලා කියලා. ඒ තමයි මේ හැම දෙයක්ම මාලිනීගේ සැමියා වෙච්ච සෙල්ව කොහොමද දන්නේ කියලා. ඉතින් ඒකම මෙයාට කෝල් එකක් එනවා. ඒ කෝල් කරන කෙනාගේ මූණ අපිට පෙන්වනවා. ඒ කෝල් කරන්නේත් වික්‍රම්ගේ මූණම තියෙන මිනිස්සේ. ඉතින් එතනින් මේ ෆිල්ම් එක අවසන් වෙන්නේ තවත් ෆිල්ම් එකකට ලොකු ඉඟියක් ලබා දීලා. අවසානයේත් එක් රැඳී හිටපු ඔවුන් හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි. අලුත් ෆිල්ම් එකකින් ආයෙත් හම්බ වෙනකන් ආයුබෝවන්.